උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවිනපුර ශාඛා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. කරුණා අම්මාන් කරපු පාපොච්චාරණය ගණන් ගන්න එපා කියලා කිව්වා. කරුණා අම්මාන් පාපොච්චාරණය කළා. ඔහු මේ රටේ නීත්‍යානුකූල හමුදාවේ සෙබළුන් 3000ක් එක් දිනකත් 2000ක් තවත් දිනකත් මරා දැමීමට නායකත්වයේ දුන්න කියලා. ත්‍රස්තවාදය මෙරටේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබෙන වරදක්. දඬ නීති සංග්‍රහය යටතේ මිනිමැරුම මරණීය දඬනය ලැබෙන වරදක්. පාපොච්චාරණ සාක්ෂියාඥා පනත ප්‍රකාරව ස්වේච්ඡාවෙන් කර තිබෙනවා නම් තමන්ම කැමැත්තෙන් පාපොච්චාරණය කරනවා නම් අධිකරණයක් ඉදිරිපිට සාක්ෂි වශයෙන් අනුකූලයි අදාළයි. එතකොට අපරාධකාරයෙක් තමන්ම කියනවා මේ රටේ පුරවැසියන් එක් තැනක 3000ක් තව තැනක 2000ක් මැරුවා කියලා. ඒ සිදුවීම සත්‍ය බව අපි දන්නවා. කරුණා ඒට නායකත්වයේ දුන් බවට සාක්ෂි දැන් ඉලදරව් වෙලා තියෙනවා. වහම අතරංගුවට ගත යුතුයි. හැබැයි එහෙම අතරංගුවටගෙන නඩු විභාග කොට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නැත්නම් මරණීය දඬුවම දී යුතු මේ රටේ ජීවතුන් අතර ඉන්න බරපතලම ත්‍රස්තවාදියාව ඒ ත්‍රස්තවාදියාගේ පාපොච්චාරණයේ ගණන් ගන්න එපා කියලා මහින්ද රාජපක්ෂ කියනවා. නීතිය පිළිබඳ විශ්වාස කරන නීතිය පිළිබඳ ඉගෙනගෙන තියෙන නීතිය උගන්වලා තියෙන නීතිය ආධිපත්‍යයේ වටිනකම ගැන දේශපාලනිකව කතා කරන අපිට මහින්ද රාජපක්ෂ මහත්මයා වගේ නීතිඥ මහත්මයෙක් මේක කියනකොට අත්ත වශයෙන්ම ඉතාම බරපතල කම්පාවක් ඇති වෙනවා. නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතු. කරුණට මුක්තියක් ඉමුනිටි නැහැ. මෙරට එහෙම මුක්තියක් තියෙන එක්කෙනෙකුට විතරයි. ඒ ජනාධිපතිවරයාට විතරයි. ඒ ජනාධිපතිකම දරන කාලෙට විතරයි. අපරාධයක් කරපු ඕන කෙනෙක්ට දඬුවම් කළ යුතුයි, දඬුවම් කළ හැකි. ඒ වගේම කල්ගත වීම නැත්තම් කාලවරෝධයේ ප්‍රශ්නයක් නෙමෙයි. මිනිමරුම වරදට ඕනම දවසක සාක්ෂි එළදරව් වෙනවා නම් ඒ තැනත්තාට විරුද්ධව නඩු පවරලා, නඩු අහලා දඬුවම් කරන්න පුළුවන්. එහෙනම් මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ මේ නීති ආධිපත්‍ය නැති නීතිය බලවත් පුද්ගලයන්ට ක්‍රියාත්මක නොවන දුප්පත් පොඩි මිනිහට විතරක් ක්‍රියාත්මක වෙන සමාජයක් ඇති කරන්න එයා යනවා කියන. ඒකනේ ගණන් ගන්න එපා කියන්නේ. කරුණාගේ පාපොච්චාරණය ගණන් ගන්න එපා කියලා කියන්නේ මේ රටේ අපේ මාතෘභූමියේ නිදහස ආරක්ෂා වෙනුවෙන් ජීවිතය දුන්න දහස් ගණන් දරුවන්ගේ අම්මලා තාත්තලාට සහෝදර සහෝදරියන්ට මේ මාතෘභූමිය ආරක්ෂා කරන්න තමන්ගේ අතපය ඇස් මස් ලේ දන් දුන්න මෙරටේ ආදරණීය සෙබළුන්ට ඔවුන්ගේ පෞලන සමාජිකයන්ට තමයි කියනවා ගණන් ගන්න එපා. ඒ කරුණනේ, ඒ කරුණ අපිත් එක්ක ඉන්න කෙනෙක් නිකේ. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා මේ තොණ්ඩමාන්ගේ අවමගුල් උත්සවයේ නිරෝධායන නීති කඩ කරලා දින 7ක් තිස්සේ විශාල අවදානමක් රටට ගෙනල්ලා දසදහස් ගණන් ජනතාව පාරවලට එකතු කරලා තම අනතුරුදායක විදියට පැවැත්වීමට ඉඩ සැලසීමෙන් ඒ රටට දුන්න නරක ආදර්ශය ඒ වගේම ඒ වන විටත් ක්‍රියාත්මක වෙච්ච නිරෝධායන නීති කඩකිරීමෙන් කරන ලද සාපරාදී වරද ගණන් ගන්න එපා කියලා කියන්නේ. ආපෞසරයක් තොණ්ඩමාන්ට එක නීතියක් පොඩි මිනිහට එක නීතියක් 50,000කට වැඩිය මේ රටේ පුරවැසියන්ට නිරෝධායන නීති යටතේ අත්අඩංගුවට අරගෙන දඬුවම් කළා තියෙනවා. 20,000ක් විතර වාහන පොලිසිය අත්අඩංගුවට අරගෙන සති ගණන් රඳවගෙන තිබුණා. මේ රටේ පුරවැසියන් විශාල පිරිසක් තමන්ගේ බඩකින්නට මොනවාරි හොයාගන්න පාරට බැස්සම පොලිසිය අත්අඩංගුවටපත් වුණා. හැබැයි තොණ්ඩමාන්ට එක නීතියක් පොඩි මිනිහට එක නීතියක් මහින්ද රාජපක්ෂ කියන්නේ ඒකට අවුලක් නැහැ කියලා. ඩොක්ටර් කියන්නේ